අම්මේ අදමට බත් හතරක් ගෙනියන්න ඕනි. ඡය කලින් ගනං හදාහින උන්නක්මින් කීවාය. හතරක් කාටද. මට එකයි නිලංකට එකයි මැඩැම්ට තාසයිලෝ කෙල් කොල්ලෙක ල බත් කන්න. ඉතින් තුනනේ පත්මා දෙතුල් පට තදකරගෙන ලුන්තෙල් දැම්මමට දහෙම්බුල් දමින් කිීවාය. ඡාය අම්මා දෙෙස බලාඋන්නේ සඟවාගත් මනමාල දෑසනි. හනම් තුනක් ඇති මං මගේ බත්තක දෙන්නම්. ඇ මවාගත් දුකින් පවසා දෑත බැඳ උළුවසට බරවවාය අනේ මන්ද තාතවත් තුනනම් මට යා එක්ක හරි වගේ ඒවා ගැන කතා කරන්න තිබුණා. අද මටවත් තේරුම්ගඩ බෑ ඔයටට මොවා කියන්නද මොනවා කරන්නද කියලා. පත්මාකිවී හූල්ලමනිි ඇද ගෑස් ලිපේ දැල් අඩුර ගෞුම් පටින් කඳු පිසදාගත්තේ මහ දුක කියකිෙන. මටත් තේරෙන් නෑ අම්මේ මටමී කියයටද අම්මේ ලබන්නේ පිසි පාට ජීවත්තිමට තව කොතෙක් කාලයක් ඇත්ද. ඒ කාලෙයට ජීවත් යුති හිස් සදවතින් ද ජයාගේලායි හිගයටටීගේ ඉබේටම. මේ කාබත් එකටත් අල ෙල් දාලා දෙන්න හොඳේ දෙනෝ දෙනෝ ඔයාට ඕනනිනං අල ෝනයක් හරිකිින්නත් තෙල්දාලා දෙන්නම්. චර කාලයක් අලතෙල් දමන්නට සිද නොයි සමාරයට ජීවිතීක් යලි කිසිම දිනියක අලබඳවක් කන්නට තමාර නොහැකිවනු ඇත. ඕහ ආශා කල සියල්ලම් ඕ සමගොත් පසු දුකම ගන්න බව යදනී. එකදික රෑ තුනාහතරක් වැස්ස නිසාද අලුත් කෝපිමල් අහුරු පිටින් පිපිී තිබුණි. ඡයා කෝපිමල් අඟ නැවති ඒදස මහොතක් බලායින්ද බරවූ හදවතිම් ලිඳ වෙත ගියාය. ම හිල්ලෙල්ලිය හැරි හැට පැදි නොලින්ද මතුපිට ඇදෙන්නේෙ තමන්ගේ ජාාව දෙෙ ඇය මහතතා බලා ඔන්න. ඊටත් පස ඇ ලිඳර් සිනාස්සනයි. අසංක ජායගේ උපන්දින ස්යාගත්තයයි කාරයයාලට පැිෙද්දි බාරදුන් අයිුන් පතෙනි. එඒය අමතෙන් ලියාගන්නට බොට අවශ්‍යනොවයේ හෝ බලා ඔන්නේ චායා පුදුම කරවීමට. උපන්දිනයට ඇයට තිල්න්න කිරීමට යමක්කෝ සතියක් පමණතිස්සේ කල්පනා කළේ. මේ වතම ආදමියය හැඟීම් සමඟ ගනිදුන කරනා කුණුදුල් වතාව. එතැදි හම තරුණොයකගේම ලය මතුන ආදනික බව හොටත් තැනුනි. අසංග ඡායා කාර්යාලයට හා මෝතය සිටම ඇවිතර නිත්තාගෙන උන්නාය. ඒරුවත් තමාගේ උපන්දින තැගත් අතර ඔහු දල් නිමින් උන්නේේ. අනිත් අතින් ඔහු කම්පාාව උපන්දිනෙන්න්නවා ඇගේ මුළු ජීවිතන තමා දියහකි ලොකම තැක්්ග තමාට දෙන්නට දයිවේ ඊට නොදෙන ඔහදැන උන්නේේ. ඒ වරම තමා ලැබේනම් මුළු ජවිතම ඇයට තින්න කිරීම ඔහු සූදාානම්ය එසේ යෝද ඉර්න්නව ඒ තෑග වේලාසනම අසුරා තිබුණේ වෙනත් හදවතකට දෙන්න ඇට. මේ අංක වතියෝ තවත් දු්ගොඩක රැඳවීම පාපයක් ඇෑ හෝ සිතේ ැඩි පස තෙවීමනි. තමා එන්න හැඟිමලට නිදල්ලේ ගලායන්නට ඉඩැහැරියුතු නිදස්නිම්නය එකක නොේ. ජීවිත අන්දනාවට දැන් මල් එකතුකර පලක් නැත. ඔකට එන්නට වෙන්න මල් අටිපිටින් ගෙන යායුතු භක්ති පූරක ගමනක් නොවේ. කෙදිනෙකොහෝ විරහෝ හුදගලායම දරාගන්නට වෙන්න ඇයට. ය පාල කවන්ටරෙන් එකතු කරගත් මුදල්ද රැගෙන අසංකවෙතාවේ එවන් සිතුවලි වලින් ඔහු දැවමින් සිටිද්දියේ. හ ඇගගේ නලල් තලේ සිට බඳදක්වාම දෙන්නෙත් රැගෙනකිේ. ඇයි අසංක ඇගේ ගිල දෙෙස වඩා තුොනගමින් බලා සිටිද අයි තරමක බියෙන් ගෙල පිළිබද ඇසු අයි. ඇගේ ගෙලසෙරසී ඇත්ති හීන් චයෙන් පටගෙන. ඒ ගෙලට ලස්සන ඊටවඩට නවන ෝස්තරේ රන්දමකි. කව්දොයි චේයන එක දැම්මේ. හ සිනාසි ඇසුවේ. ජය සිනස්සන සැහැල්ලුවෙන්නවේ වඩාත් වේදන අබරවේ. හත් අොදැම්මේ මල් ලකුලමෙක් වෙලාපු වෙලාවේ. කඳුලු පටලයක් දෙන්නෙත් ඔසාගේ තාත් සවීම නිසායි. දයිම අහිම කලේ අහිම කරන්නට යන්නේ එේ මෙසේ දවල් නොවයි පොපිය බැඳගත් දේල්මයි. ඇහිස් ඇවේ නෑ බා නිකං ඔය කඳළු පියදාගන්න. හෙට තමාගේ උපන්දිනයයි කියන්නට ඇගේ කටාවේ. ඊට වඩ හෙටම කිබත් කෑල්ලද්දේ ඔහුටඒ කියන්නට ඇය ආශා කළය. මොනවද කියන්න අදලා කිවෙනෑ ඕහගේ නිරීක්‍ෂණය පුදුම සාගතේ. එකකට එඒ පුදුමයක්ද නැත ජවිතයට වඩා ලංව එබුණු ඔහ හර අන්කවරෙක් හිත කියවන්නද. හම් එකක් හිතුවා ඒත් අද කියන්න බෑ. හිතවදේ මොකක්දි කියලලා මාත් හෙටම කියන්න. අනේ දැන්මම කියන්න කකෝ හිත මෝතකට බොලොඳවේ ඕ සිනාපොරෝ හෙස වෙනුවේ. කියන්නම් බැරිද. බෑ ඕගේ හඬ හිතුවක් කාරය. චුට්ටක් කියන්න මෙතනට අවුත් කියනවා. ඒනම් හෙටම කියන්න මයි යනවා. ඇයි මුදල් බිටට රබපටියත්දමමා මේසේ කොක බා හැරෙන්න්නට කියයි. අන්න ප්‍රථමහ පුටුවෙන් ැගටඇගේ සුරත් අදකොට අල්ලා ගත්තය. ඊටත් පසු ඇගේ බඳවටා දෙයත්යවා ඇවතම් වතර ලංකර ගත්තේ. දැන්වත් කියන්න. දැන් බෑ. ඒනන් මාව අතාරන්න ඕහ අඩත් පැදිල්ලෙසම ඇගේ බදින් දෙියත් ගෙන ඒව අතහරයේ. ජය දිකටම මෙලෙසම වගේ වතර බරව උන්න අයි. කිවට මංහිතුවෙන අත්තාරී කියලා. ජයගේ හඬ අසරන්න බොළොඳ අයිංසක ආදරවන්තයගේ හඬේ. අසංගගේ සිත මහා ලෝභකමකින් පිරුණේ. බඩ්ඩා කිල්ලන්නද. ල්න්න ඕ ආශාවෙන් කිවේ එය සැමක් ඉල්ලන ප්‍රථම වතාවේ දිනවද කියන්න දෙන්න බැරිදියක් මං ඉල්ලන්නෑ. ඉල්ල පුද්දේ ඉල්ලන්න මට ලැජ්ජයි. ජය ඇතවූ පෑනෙන් අතැගිලි වලට අනිමින් කිව්වේ. ඕහ ඒ පෑන උතුරගෙන මේසිරි විසිකළේ දැන් කියන්න. රෑට අඳන වනේද. ඔහ ඔය තුදයට හෙලුවෙන්. ඔය මොකක්ද අඳින්නේ සරම බබ ඒක දාගත්තමතමා පොඩිමෑන්ට සනීප. ජයා හිනාව නාතාගත නොහකි ෝහගේ ඩට වේගින් පාක්ගස හැරුණා. ගේ දින්නත් දෙකලොර කඳු මිඳ දෙකම් මතුගේ හිනා වැඩික මටේ. හරි නරකයි. ඒක නරක දෙයක්කෙ? හරි හරි නර කැෑ හරි හොඳ මන් දන්නවනි. ඇත්තරම් මන් නරතචායා ඔය ඇසුේ හැඟම් බරවේ. චයයට දුග සිතුනනි මට සර්තරන් හොඳගෙනෙත් සෝගිතාව නෑ ඇස මටත් නෑචාය දෙදෙන අතර කෙනෙ නියතාවයක් ලියලා වැඩුණි. හිතර බරක් එකතු වෙන්නේ එවැනි මෝතක. මොනවද ඉල්ලන්නගේ මට අරවෙන් එකක් ගෙනත් දෙන්න. මොනුව එකක්ද? රෑට අඳන සරම් වලින් එක. ඔවු ජායා දෙෙස බලාගත්ත නම් බලාවන්නේ. ජීවිත රහිමිී වන්නේ තමගේ සුවන්දර පවා ආදරය කරනා ගැනයකි. පිළිමියකට එවැනි ගැහැයක් ලැබෙන්නේ එකම වතාවක් පමණි. ඇයි බබා සරමක් ඕන? මට රෑට පාලුවේ ඒක ළඟදයන් නිදාගන්න අසග පුරාගිය ආදිරයකින් ජායගේ හිස්සාත ගෑවේ පිරිිණ ගඳරු හේ ගලා යන්නට ඇද ඉඩ දුන්නා අය. ජීවිතය පරව්වාට කම් නඇත ආදරේ ජීවත් කළික්තු ඇත ඒ කඳලින් දොවාගත් පැනින් සනාහාය සරන්තතිෙනවා මං ඒකක් ගෙනත් දෙන්නද. මට ඒව නොවේ මහත්‍ය ඕන ගෙදරවා අඳන සර්මක්. ඒවන් ගදයි නිමේනික. කමක් නෑ මට සුවදයි. හෝට ච්චන ස්්‍රාගත නොහැකි විය ඒ නිසාම ජායාගේ අතර රගෙන අසංක දැඩි අල්ලාගෙන උන්නේ. මට මච්චර ආදරය කරන්න නිපාචායා ඇයිස කවදරි සව මට නැතිෙන් නිසාද කමක් නෑ මට චුට්ටක් ආදරය කරන්න නෙවේ නිවා කියලා දුන්නේ රත්තරම්? අසංක ඇගේ කියෙලා බිරිිමැද්ද අසරනුව. පසු ඔයේ සියුමුි රේකා දෙෙස බලා උන්නේ. සාත්තර කියන්න දන්නවාද දන්නවා! කියන්න බලන්න ඕක දිවගේ වියලිනි ඡයා කඳුලු පුරවාගෙන බලාඋන්නය. කමක් නෑ මාහතයෝ මවගේ අනාගතය මම දන්නවා. මම එක දැනගන්න ආස නැහැ. ජයා ඔගේ දෝතින් සුළත මුදවාගෙන දෙතුල්ට තද කරගත්තායි. සකරෙක්ෂන් චුට්‍ර චුට අඩුවෙනවානේද බලන්න අද ඊටත් වඩ අඩුවේලා. ඇයික වේ බැරෑ රූම්ේ. මටත් ඒක තේරුනාචායා ඇයිඒ. ්‍රමෝෂන් මනාහ කරන්න ඕන ගට මෙම වෙනේ හොඳනෑ ැන් මේ දිගට ම අලු චෝප් සැරලා සෙනගේ හටත් අදිනවා. එක මාධදෑක අනික රටේ ආර්ථිකෙ එච්චර හොඳනෑ බා. හෙම කියලා බෑනි රටේ තත්වය කවදත් මෙහෙම තමයි. මුණවද කරන්නේ අපි අල්ලගෙන ඉන්න ගමට එච්චර හොඳ දිසිසන් දැන් කරන්න. හර දවසස්සර්ගේ යාලයෙකා බැංකවක්ඉඳල ඇඳදුන්ගේෙන්න්න කවද කමල්ද අන්නයා! ඉති ඒට කිවත් අලු පෙඩන්ස් ිකක් ගෙනෙ ටිකක් අඩු කොෝස්් එකේ ගාමන් ටික්. මං කතා කරන්න? රල ඇ්ටිකු දැම්මොත් ඒවට ගනවැඩිද. අසග මෝතක් කල්පනා කළේ ජායා කියලෙසම් මේ තත්වයට ඉක්මං ක්‍රාමාර්ගයක් ගතයතිය දාමු මං ඒජෙන්සිට කතා කරන්නම් මේ අසං එසේකය යි තැගේ උරේසිට අතත් තැබවේ ඇයි බබ ඇඩ්ඩකට ඉන්වනේද මම ඔවු! එපා ලස්සන නොළල් කෙනෙක්ු දාලා කරම සරට පිස්සු මට ඇත්තරම් පිස්සු අනේ මං ආසනෑ චායා සමමාවිල්න්න බැල්මෙන් ඕගේ දෙනෙත්තද බැල්මමා හෙලුවයි අසංක යට හිතේ මහගු සතුරක්කේ මේ ලස්සන් ලෝකයේ දකිනනාට හු කැමැති නඇත. තරහද ඇයි රුදු ඇසුවාය තරහයි. අනි යාලු විමුකු මේ දවස්ටිගේෙත් තරා වෙන්නපා ඒ වචන බයාවදේ බැගා පත්තේ අසංක වඩා තාදර ලෙස ඇගේ ෙල පිරිමැද්දේ උබන්දින තින්නේ ඕට සීවේ බෙල්ල මුණවාරි තියවත් දන්න අද බලන්නෙම වෙල්ල දෙයා ඡා කීවේ සිනාසෙමිනි